අයිබෝවන් ජීවිතයට ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි අද දවසේ තවත් රෝග තත්ත්වයක් පිළිබඳව කතා බහ කරනවා. මේක ආයුර්වේදයේ පැත්තේදී කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳව සහ එහි ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳවයි කතා කරන්නේ. දැන් අපි හුඟක් කලාවට මේ අත උස්සනකොට එහෙම මේ අත උස්සන්න බෑ, කැක්කුමක් එනවා. මේක හරි අමාරුයි වැඩ කරනකොට. සමහරට අපිට අත ඉහළට උස්සවන්න සිදුවෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කරගන්න බැරි වෙනකොට අපි යනවා ඉතින් වෛද්‍යවරු හොයාගෙන. මේක ආයුර්වේදයේදී රෝග තත්ත්වයක් වෙන්නේ කොහොමද? මේ රෝගය හඳුනාගන්නේ කොහොමද? ඒ එක්කම ප්‍රතිකාර ක්‍රමවේදයන් මොනවද? මේ ගැන අද දවසේ කතා කරන්න ආරාධනා කළා වෛද්‍ය ආචාර්ය ගාමිණී විජේසිංහ අපේ වෛද්‍යතුමාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. දැන් මේක රෝග තත්ත්වයක්. දැන් අපිට තියෙන දැන් ගොඩක් කරට අපි කියනවානේ ටික වයසට ගියාම අතපය රිදෙනවා, ඊට පස්සේ හරි අමාරුයි, ඇඟ නිකන් තල්ලා පෙල්ල දාලා වගේ වැඩක් කරන්න බෑ එහෙම කියලා. හැබැයි ඔය අතරෙදි කියනවා මේ මගේ එක අතක් ටික උස්සන්න බෑ, මේ ටික දවසක ඉඳලා මේ උඩට උස්සන්න බෑ වැඩක් කරනකොට කැක්කුම එනවා කියලා. ඔව්. අත උස්සන්න බැරි ලෙඩේ බැරි වෙනකොට කියනවා අවබාහු කියලා. අවබාහු කියන එකේ තේරුම අත පහතට වැටුණා කියන එකයි. වේදනාව මුලින් තියෙනවා, සමහරු කරන වැඩක් තමයි කොට්ටට බාර දෙනවා. කොට්ට රත් වෙන්න දානවා අවුවට. අවුවට දාපුවම මේක සේදන කර්මයක්නේ. ඒක උණුසුම් කොට්ටය තියලා ඒකේ නිදාගත්තාම ඒක සේදන කර්මයක් වෙනවා. බොහොම පහසුයි. ඒ නිසා ඒකේ පහසුවක් දැනෙනවා. නමුත් ඒක ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. මෙහෙම අත කෙලින්ම අපහසුවෙන් උස්සන්න බැරුව ක්‍රමානුකූලව තියෙන වෙලාවකදී අපි වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගියාම වෛද්‍යවරයෙක් හැටියට අපිට හිතන්ට වෙනවා අභිඝාතජ අවස්ථාවක්. ඒ කියන්නේ ට්‍රෝමැටික් කන්ඩිෂන් එකක් නැත්තම් මේක ස්නායු පද්ධතියේ රෝගයක් වෙන්න පුළුවන් කියලා. ඒක සන්ධිවාත අවස්ථාවක් විය හැකියි බෙල්ලේ ඇතිවන. එතකොට ඒකදී අපි හිතනවා ස්පොන්ඩිලෝසිස්ද එහෙම නැත්තම් වෙනත් ඒ වගේ රෝගයක්ද කියලා. දැන් ඒක විසඳන්න ගියාම අපිට වෙනවා අනුමානයෙන් හිතලා ඒක ප්‍රත්‍යක්ෂය කරා යන්නට ඕන නම් එක්ස්රේ එකක් ගන්න ඕන. එතකොට අපි බලනවා එක්ස්රේ වාර්තාවට අනුව කොයි විදිහටද මේ තියෙන්න ඕනේ. එතන ස්නායු 3 4 5 6 7 බෙල්ලට අදාළ ඒවා. මොකද එතනින් පිට වෙන ස්නායු යුගල තමයි අතට එන්නේ. දැන් අතේ මෝටර් නර්වස් හිර වෙලා තියෙනවා නම් වර්ටිබ්‍රල් ඩිසෝඩර් එකක් නිසා බෙල්ලට එන. එතකොට අත උස්සන්න බැරුව යනවා. මෝටර් ෆන්ක්ෂන්ස් කියලා කියන්නේ අත උස්සන්න පාත දාන්න ක්‍රියාකටයුතු සියල්ල සිදුවෙන්නේ ඒ ස්නායු පද්ධතිය. එතකොට ඒ ස්නායු 3 4 5 6 7 බෙල්ලට එන ස්නායු මෙතන උරපත්තට එනවා. උරපත්ත කිව්වහම මෙතන එනේ බ්‍රේකල් ප්ලෙක්සස් කියලා හැදෙනවා. ඒ ස්නායු ටික එක්කම එකතු වෙලා ඒක නැවත එකතු වෙලා මෙතෙන්ට එනකන් වැලමිට හන්දියට එනකන් එනවා ස්නායු තනි ස්නායුවක් හැටියට මාංශපේශි වලට කුඩා බ්‍රාන්චස් යනවා. ඒකට කියනවා බ්‍රේකල් නර්ව් කියලා. එතකොට ඒ ස්නායුව දෙකට බෙදිලා අල්නා ස්නා කියන ස්නායුව මේ ඇඟිලි දෙකයි මැද ඇඟිල්ලට එනවා. රේඩියල් කියන අස්තිය හරහා යන ස්නායු රේඩියල් මේ ඇඟිලි දෙකයි මැද ඇඟිල්ලට එනවා. එතකොට ඇඟිලි ටික නමන ආකාරය මත වුණත් කියන්න පුළුවන් කොයි ස්නායුවද පීඩා වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේකට නියම විදිහේ ප්‍රතිකාරයක් කරන්නේ නැතුව ගියොත් අපහසුවටපත් වෙනවා. මොකද ස්නායු එකම තියෙනවා කණ්ඩරා. මේ කණ්ඩරා මාංශපේශී වල කෙරවල්. මේවා තද වෙනවා. තද වුණාම අත උස්සන්න බැරුවම යනවා. ඒ නිසා ඒකට විධිමත් ප්‍රතිකාරයක් කරන්න ඕනේ. දැන් ඔය එක අවස්ථාවක්. යම්කිසි කෙනෙක් පක්ෂවද රෝගයෙන් පෙළුනොත් එහෙමත් අත උස්සන්න බැරුව යනවා. එතකොට පක්ෂවද කියලා කියන්නේ එක පැත්තක් පණ නැතුව යනවා. සමහර අයට දෙපැත්තම අතපය සම්පූර්ණයෙන්ම පණ නැතුව යනවා. එතකොට ඒක හේතුව වෙන්නේ මොලේ සෙරිබ්‍රල් හෙමරේජ් එකක් නිසා, කියන්නේ ලේ වහනය වීම. එතකොට ඒකට හේතු තියෙනවා අධික රුධිර පීඩනයේ දීර්ඝ කලක් පැවතීම. සමහර අයට සිහි නැති වෙනවා පක්ෂවද රෝගය වගේ රෝග ලක්ෂණ අරගෙන ඩයබටික් කෝමා. නමුත් ඒ නිසා අකර්මණ්‍ය වෙන වෙලාවල් බොහෝ විට තියෙනවා දැනට.
මොකද රෝගය නොසලකා හැරීම නිසා. දැන් උතනදි සෙරිබ්‍රල් හෙමරේජ් එකක් කියන්නේ මොලේ ලේවහනයක් ඇති වුණාම ඇති වෙලා ලේ කැටියක් හැදුනහම ඒ ලේ කැටිය හිර වෙන තැනට ආකාරයට අණුව තමයි අතපය හොලවන්නට අමාරු වෙන්නේ. දැන් ඒ නිසා ලේ කැටිය ඉබේමත් දිය වෙලා යනවා. එහෙම නැත්නම් දැන් දැනට නම් ඒ ලේ කැටි ශල්‍ය වෛද්‍යවරු ඔය පිටතට ගන්න සුදුසු අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී ඔය පිටට අරගන්නවා. එහෙම අවස්ථාව අත උස්සන්න බැරි අවස්ථා වලකිනවා. එතකොට අතපය දෙකම ඊළඟට එහෙම නැතුව අවස්ථා තියෙනවා. ලේ කැටි ඉබේ දියවෙන්න බෙහෙත් දෙනවා. එහෙම නැතුව ඉබේමත් ඒවා දිය වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා පැවතුනොත් සනීප කරන්න අපහසු අවස්ථාවකට පත් වෙනවා. ඒ පක්ෂවද නිසා ඇති වෙන අවස්ථා. එහෙම එකේදී අපේ පොත්පත්වල සඳහන් කරනවා ස්වේද සංයුක්ත ස්නේහන කරන්න කියලා. ඒකෙදි එකපාරට කියන්නේ නැහැ දැන් අත උස්සන්න බැරි වුණේ මොකද කියන හේතුව හොයලා යද්දනේන දැන් මේ යම් ආකාරයකින් හින්දා වෙදකම් කරලා පක්ෂවදවලට දෙලා මේ හේතුව නිසා සනීප වුණේ නැත්නම් ඒ ගැන හොයලා බලන්න. හොයලා බලලා ඒ හේතුවට අනුව එතකොට අපි එක්ස්රේ එකක් අරන් බලලා ස්පොන්ඩිලෝසිස්ද කියලා හිතේ තියාගෙන නැවතිනවා. එන්න එතනදී එතන චිකිත්සාවේ විස්තරයක් කරනවා. වැඩියෙන් තවන්න එපා. තෙල් ටිකම රත් කිරීම නිසා කරන ස්වේදනය තමයි එතනදී සුදුසු. අතෝසෙම අපි ස්නේහන ස්වේදන කියනවා මිසක් අස්වේදන ස්නේහන කියලා කියන්නේ නැහැ. මොකද ස්නේහනය වෙලා ඊට පස්සේ ස්වේදනය වෙන්න ඕන. එහෙම නැත්නම් ශෛල ටෙන්ඩන්ස් කණ්ඩරා මේවා එක්කෝම වේලෙන්ඩ පටන් ගන්නවත් හද වෙනවා. ඒ නිසා තමයි ස්නේහන ස්වේදන කියන. නමුත් මෙතනදී ස්වේද සංයුක්ත ස්නේහන ස්වේද කියන වචනය මුලදී සඳහන් කරනවා. ඒකෙදී අපි තේරුම් ගත යුත්තේ අතෝසෙම තෙල් ටිකම රත් කිරීම නිසා කරන ස්වේදනය. එතකොට ස්නේහන ස්වේදන දෙකෙන් මේකේ සිදු වෙලා තියෙනවා. ඒක හරි වැදගත් වචනයක්. මොකද මුළු චරක සංහිතා පොතේම දහස් ගණන් පිටු තියෙන පොතක එකම තැනක විතරක් සඳහන් වෙලා තියෙනවා. බොහොම අමාරුයි තේරුම් ගන්න. සාමාන්‍යයෙන් හොඳ අධ්‍යාපනයක් ලැබපු කෙනෙකුට හැරෙන්න වෙන කෙනෙකුට ඒක තේරුම් ගන්නත් අමාරුයි ඒ වචනය. එතකොට ඒක තමයි අපි ශිරෝධාරා කියලා කරන්නේ. තෙල් ටිකක් රත් කරලා ගාන්නේ ඒ නිසා තමයි. ශිරෝධාරා කියන ට්‍රීට්මන්ට් එක මා සමාන දෙකක් කරනකොට සනීප වෙන්න පුළුවන් අවස්ථාවක නම් ශිරෝධාරා දින 14ක් කරලා අනුතාලය කියන එකෙන් බිංදු 3 නැෂ්‍ය කරපුවාම අත උස්සන්න පුළුවන් වෙනවා. එතකොට දැන් ඔය එක අවස්ථාවක් පමණයි. එතකොට තවත් අවස්ථා තියෙනවා. දැන් උතන චිකිත්සා සූත්‍රයේ ඉතාම පැහැදිලි අවබාහව හිතං නස්යං ස්නේහස්චෝත්තර භක්තික. උත්තර භක්තික කියලා කියන්නේ අර දීර්ඝ කාලීනව කරන ස්නේහන ස්වේදන දෙකට එන එකට විතරයි කියන්නේ. මොකද උත්තර භක්ති ක්‍රමයෙන් රෝග හේතුව නසාගෙන ක්‍රමක්‍රමයෙන් රෝගියාගේ අතපය හොඳ පැත්තට ක්‍රියා කරවීමේ පැත්තට හරවනවා කියන එක තමයි ඒකට කියන හොඳම ශාස්ත්‍රීය වචනේ විචාරණා ප්‍රයෝගයෙන් ස්නේහන යෙදීම කියලා. එතකොට තමයි ඒකෙන් සුව වෙන්නේ. එහෙම නැත්තම් සුව වෙන්න ක්‍රමයක් නැහැ. හොඳයි. අපි කෙටි විරාමයක් අරගනිමු. දැන් විරාමෙන් පසුව අපිට දැනගන්නට ඕනේ, निराකරණය කරගන්නට ඕනේ ගැටලු ගොඩක් තියෙනවා. දැන් මෙතනදී මම දැක්කලා තියෙනවා සමහරු දැන් ලිවීම තමන්ගේ වෘත්තිය කරගත්තායි කියනවා. මේ ලියනකොට මේ බෙල්ලේ මේ අත උස්සන්න බෑ, බෙල්ල කැක්කුමයි අත කැක්කුමයි මෙහෙම කියලා. පරිගණකයේ වැඩ කරනකොට එහෙම ප්‍රශ්න ගැන කතා කරනවා. ඊට පස්සේ අපි සමහර වෙලාවල් වලට එකම එල්ලේ ඉඳගෙන ටිකක් කොන්ද නමාගෙන සෑහෙන වෙලාවක් එකම විදියට වැඩ කරන අපි යම් යම් රැකියා තියෙනවා, වෘතීන් තියෙනවා. දැන් එහෙම ඉන්නකොට ඔන්න බෙල්ලේ අමාරු වෙනවා කියනවා. ඒතර මේ අත දිගේම කැක්කුම වෙනවා කියනවා. දැන් අපි මට මතකයි අපි ආච්චිලත් එහෙම කතා කරන ඕක වාත අමාරුවද කොහෙද? ඔය තෙල් ටිකක් මොනව හරි ගෑවහම ඇරලෑයි. ඉතින් ඔන්න ඕවා ගැනත් අද දවසේ අපි කතා කරන්නට ඕනේ. විශේෂයෙන් මේ අත ඔසවන්න බැරි වෙන එක, එක්කම බෙල්ලේ එන කැක්කුම මේ ආදී වශයෙන්. අපි කතා කරමු කෙටි විරාමයක් අරගෙන. ද
අවසරයි විරාමෙන් පසුව යලිත් සම්බන්ධ වන්නේ ජීවිත රිඩක් දෙන්න වෛද්‍ය ආචාර්ය ගාමිණී විජේසිංහ වෛද්‍යතුමා සමගින් අපි කතා කරමින් සිටියේ විශේෂයෙන්ම මේ බෙල්ලේ ඒක මේ අත ඔසවනකොට අපේ ඇති වෙන මේ කැක්කුම ඒ පිළිබඳව අපි කතා කරමින් සිටියේ වෛද්‍යතුමනි දැන් මේක මේ අපි සමහරු කියන මේ වාත අමාරුව වෙන්න ඇති කියනවා ඉතින් ওই වගේ නොයෙක් හැඳින්වීම් කරනවා හැබැයි අපි දැන් මේක හරියටම දැනගෙන මේ ප්‍රතිකාරයන් කරනකොට අපි කොහොමද මේ පිළිබඳව අපේ ආයුර්වේදයේදී ලබා ගන්න ප්‍රතිකාර? ඔව් අතවසෙම දැන් අත අපිට දැන් ඔය බෙල්ල අත් දෙක උරහිස මේවා නිතර නිරන්තරයෙන්ම අපි ක්‍රියාත්මක වෙන සන්ධි තුනටිය ධන හිස් දෙක. දැන් මේවයිනේ වේදනාව එනවා කියලා කියන්නේ. එතකොට මේවා හසුරවන්නේ මොනවයින්ද? ස්නායු පද්ධතියෙන්. ඒ විශේෂ වශයෙන් මෝටර් ස්නායු මෝටර් නර්වස් මේවා ඉබේම හිර වෙන වෙලාවල් එනවනම් කැක්කුම එනවනම් මේක රෝගයක්. රෝගය කියන වචනේ නිරුක්තිය වෙන්නේ රුජතීති රෝගක්. රුදාවක් ඇති වෙනවනම් ඒක රෝගයක් කියලා කියන්නේ. එතකොට වේදනාවක් ඇති වෙන්න මේක හිර වෙන්න ඕන. එතකොට මේ හිර වෙනකොට බලෙන් අපි උස්සනවනම් සමහර විට මාංශපේශී ඉරෙන්නත් පුළුවන්. ඒ නිසා අපි වෛද්‍යවරු හැටියට රෝගීන්ට කියනවා එහෙම වෙලාවෙදී බලෙන් අත උස්සන්න එපා. ටිකෙන් ටික ටිකෙන් ටික කියනවා. ඊට ඒ හා සමගම ස්නේහන හා ස්වේදන ප්‍රතිකාර නියම කරනවා. නමුත් ඊට පෙර අපි ඒවා කොයි ආකාරයේ ප්‍රති ව්‍යාධි වේදයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕන. එහෙම හොයලා බලලා ක්‍රමානුකූල සැලැස්මක් මත ප්‍රතිකාර සැලසුම් කරොත් තමයි ඒ රෝග ලක්ෂණ අඩු වෙන්නේ. අපි කරන ලොකුම වැරද්දක් තමයි රෝග ලක්ෂණ ටිකක් තියෙන වෙලාවට ගණන් ගන්නේ නැහැ. එහෙම තිබිලා තිබිලා රෝගය උත්සන්න වුණාට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ වෛද්‍යවරයාටත් කරන්න බැරි තරමට අපහසුතාවයට පත් වෙලා. හුඟක් අපි දකින සන්ධිවාත රෝගීන් අත උස්සන්න බැහැ කියලා එන අය ඒ තත්ත්වයට පත් වෙච්ච අය. බොහෝ විට පරීක්ෂා කරලා බලලා අපි පියවි ඇහෙන් දැකලා වෙලා තියෙන දේ කුමක්ද කියන එක හොයලා බලලා වෙදකම් කරේ නැත්නම් රෝගියා අමාරු වැටෙනවා. දැන් සමහර රෝගීන් ඉන්නවා කාටවත් මෙඩිකල් ට්‍රීට්මන්ට් වලින් සාමාන්‍ය ප්‍රතිකාර වලින් සනීප කරන්න බැරි ඒවා. එතකොට ඒක අපි යොමු කරන්න ඕන ශල්‍ය වෛද්‍යවරයෙකුට. එහෙම එකක් තමයි නිව් බෙල්ලේ මම දැකලා තියෙන එකක් නියුරෝ ෆයිබ්‍රෝමා. ඒක කැන්සරස්. එතකොට අපි ඒක නිකන් එක්ස්රේ එකකින් බලන්නත් බෑ. MRI ස්කෑන් එක මැග්නටික් රෙසොනන්ස් ඉමේජ් කියන එක්ස් කිරණ වාර්තාව. ඒක MRI ස්කෑන් කියන්නේ ඒ එකක් අරන් බලලා ඒක රීඩ් කරව ගන්න ඕන ඒ ව්‍යාධි වේදඥා ලව්වා. ඒ අනුව ඕන තීරණයක් ගන්න. ඊට පස්සේ ඒක ශල්‍ය වෛද්‍යවරයෙකුට නියුරෝ සර්ජන් කෙනෙකුට යොමු කරන්න ඕන. එහෙවැනි අවස්ථා අද සමාජය තුළ වෛද්‍යවරුන් හැටියට අපිට දකින්න ලැබෙනවා. ඒක ඉතා ඉහලින් කර යුතු දෙයක්. නැත්තම් අහිංසක රෝගියෙක් අමාරුවේ වැටෙනවා. ඔහු සදාකාලික උත්පල වෙන්න ඉඩ තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි දැන් දැන් මේ වයේදී තෙල් ගැල්වීම් වගේ කරලා අපිට මුලින්ම මේ උරහිස අත අපිට එවැනි ප්‍රතිකාර කරන්නට හැකියාවක් තිබෙනවද? ඔව් නිකම්ම තෙල් ටිකක් ගානවා කියන එක දැන් අපි තෙල් ගාන එකේ ක්‍රම කීපයක් තියෙනවා. අභ්‍යංග කියන්නේ නිකම්ම තෙල් ටිකක් ගානවා. ඒ තෙල් ටිකක් ගානකොට සීතල තෙලක් ගැල්වීම සුදුසු නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. විශේෂයට අනුකූලව කරනවා නම් තෙල් ටික සනීප රසනේ හිටින්න. අපි සුකෝස්න කියන්නේ සනීප රසනේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් ස්ටෙපිඩ්. ඒ ටික එක්තරා ප්‍රමාණයකට රත් කරලා ගන්නවා. ඉතින් තෙල් උරා ගන්නවා කියලා සමහරු අතුලනවා. තෙල් උරා ගන්නේ නැහැ. ಗುಣ විකාශනයක් විතරයි වෙන්නේ. එතකොට ඊට වැඩිය ಗುಣ දෙන එකක් තමයි දැන් ඔය අපි කිව්ව අභ්‍යංග. ඊළඟට ෂේක එහෙම නැත්නම් ධාරා. ඒකත් ඒ විදිහට සුකෝස්නව තෙල් ටික යවන්න ඕනේ. දැන් සිරසට කරනවා නම් වැඩියෙන් උස්නව කිරීම හොඳ නැහැ. මොකද සිරස තවන්න එපා කියලා තියෙන තැනක්. හෘදය තවන්ට එපා කියලා තියෙනවා. පස්ති ප්‍රදේශයේ තවන්ට එපා කියලා. මොකද ඒවා ත්‍රිමර්ම. ත්‍රිමර්ම කියන්නේ ක්ෂණිකව මේ මර්මයක් පීඩා වුණොත් මරණය ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා තෙල් ප්‍රතිකාර ධාරා ප්‍රතිකාර කරනකොට ඒවා ඉතා සනීප රසණයෙන් යුතුව කරනවා මිසක ඉතා තද රසණයෙන් කරන්න හොඳ නැහැ.
ඊටත් වඩා පිචුධාරණ කියලා එකක් තියෙනවා, ආය ශිරවස්ති කියලා තියෙනවා. මේවා එකින් එකට එකින් එකට උත්තරෝත්තර වශයෙන් ගුණ වැඩි. විශේෂ වශයෙන් ශිරෝධාරා ප්‍රතිකාරයෙන් සති දෙකක් පමණ කරනකොට අර හැමට වඩා ගුණ එනවා කියන එක මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් තුළ ඉඳගෙන ඕන මේ වගේ දේවල් වලට ප්‍රතිකාර කරන්න දෙනවා. නැතුවට නිකම්ම තෙලක් අරගෙන ගාලා තවනකොට මේයින් ඇතිවන හානිය කොයිතරම්ද කියන එක අපිට තේරිලා තියෙනවා. රෝගීන් අර තාවකාලිකව එහෙම තවනකොට සනීප රස්නයක් තිබුණාට, සනීපයි වගේ දැනුණාට ඕනෝට වැඩිය තැවීම නිසා එයින් ඇතිවන අපකාරය කියන්න බෑ. ඒකම අපි තෙල් ටිකක් ගන්නකොට ඒ තෙල කුමන තෙලක්ද, මොකක්ද මේකේ දෙන උෂ්ණ ගුණයුක්ත රූක්ෂ තෙල් තියෙනවා, එයින් වෙන්නේ වාත කෝපයක් වෙන්නේ. සීත ගුණ විශිෂ්ටයිනුත් ඒකයි වෙන්නේ. එතකොට ස්නිග්ධ උෂ්ණ ගුණ තියෙනවා තෙලකින් ඕන වාත රෝගයකදී ප්‍රතිකාර කරන. ඒක අපි ශ්ලෝක පාඨයන්ම කියලා තියෙනවා. මූලික ග්‍රන්ථවල උෂ්ණේන යුක්තා රූක්ෂාද්‍යා වායෝ කුර්වන්ති සංජයම් ශීතේන කෝපම උෂ්ණේන සමං ස්නිග්ධා දේවගුණත්. මේවා ඉගෙනගෙන ඒ අනුව ඒවා පරිශීලනය කරලා අධ්‍යක්ෂින් බලබල ඕන ඒ වගේ වෙදකම් කරන්න. එහෙම නැත්නම් එයා වෛද්‍යවරේ කියා ගත්ත පල්ලියට තෙල් ටිකක් ගාලා මේක තව ප්‍රමාණයටම රෝගයක් සනීප කරන්න බෑ. අද බොහොම හොඳ උපදෙස් ටිකක් ලැබුණා. විශේෂයෙන් මේ අත සහ මේ ගෙල ආශ්‍රිතව ඇති වෙන මේ වේදනාවත් එක්ක අත උස්සන්න බැරි වෙනවා සමහර වෙලාවල් වලට. බෙල්ල දිහෙන් අධික වේදනාවක් දැනෙනවා. ඉතින් මේ පිළිබඳව අපි කතා කළේ. අපිට බොහොම විනාඩියක වගේ කාලයක් තියෙනවා. දැන් කඩේ තියෙනවා පොට්ටනියක් විකුණන්නට. හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒවත් පාවිච්චි කරනකොට, කඩෙන් බෙහෙත් අරගෙන පාවිච්චි කරනකොට රෝගී වූ කෙනෙක් අවදානමක් තියෙනවා. එහි යෝග්‍යතාවය පොට්ටනිය හොඳ වෙන්න පුළුවන්. සමහර විට තෙල හොඳ වෙන්න පුළුවන්. ඒක වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදිම කර යුතුයි කියන එක මම අවධාරණය කරන්න කැමතියි. 51 අවුරුද්දක් වෛද්‍ය වෘත්තිකයෙක් හැටියට කරන ලද අත්දැකීම්. ආයුර්වේද මහාරෝහලේ පංචකර්ම ප්‍රතිකාරාංශයේ පළමුවෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් දෙන්නෙක් යටතේ පුහුණු වුණේ මම. පංචකර්ම චිකිත්සා පොත ලියලා තියෙනෙත් මමයි. ඒක 3 වැනි මුද්‍රණයට නෙමෙයි, දැන් 4 වැනි මුද්‍රණයට යවලා තියෙනවා. ඒ හසල අධ්‍යක්ෂින් තුල ඉඳගෙනයි මම මේ කතා කරන්නේ කියන එක මම සතුටින් කියන්න කැමතියි. හොඳයි, අපි අද ඒ කතා කළ රෝග තත්ත්වයේ පිළිබඳව මනා වැටහීමක් ඔබට ලැබෙනට ඇති. ආයුර්වේදයේ කොහොමද ප්‍රතිකාර කරන්නේ මේ අතේ සහ මේ ගෙලේ? අපි අත උස්සන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා මේ රෝග තත්ත්වයන් වලදී. එක්කම ගෙලේ දැඩි වේදනාවක්, මේ බෙල්ල පිටිපස වේදනාවක් දැනෙනවා. ඉතින් මේ තත්ත්වයට ආයුර්වේදයේදී මොන වගේ ප්‍රතිකාර ක්‍රමවේදයන්ද සොයාගන්නේ කියන එක පිළිබඳවයි කතා කළේ වෛද්‍යාචාර්ය ගාමිණී විජේසිංහ වෛද්‍යතුමා සමගින්. වෛද්‍යතුමනි, බොහොම ස්තුතියි අද දවසේ අපේ මැදිරියට පැමිණියට මේ පිළිබඳව කතා කරන්නට. ඉතින් එහෙමනම් තවත් දවසකදී අපි ජීවිතේට ඩක් දෙන්න හමුවෙමු. අදට සමගින් යනවා, සුබ දවසක්.